දවසක් වේවා ආදරණීය තාත්තේ පුතේදුවේ. ජීවිතයේ සුන්දරත්වයේ භුක්ති විඳින්න ඕන නම් කාට හරි ඒ සුන්දරත්වය ඔබේ මගේ ජීවිතය ඇතුලේ ප්‍රායෝගිකවම ජීවත් කරලා බලන්නට ඕන. ගොඩක් වෙලාවට සිදුවෙන්නේ අපේ ළමා ලෝකේ ළමා කාලේ අපි එළියට එනවා. අපි එළියට අවිල්ල කියනවා ඒ ලෝකය දැන් අපිට අයිති නැහැ කියලා. හැබැයි අපි හැම කෙනෙක් තුළම පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවා කැමති. අපිට දැන් උන්චිල්ලාව අපේ නෙමෙයි දැන්. නේ මේ සෙල්ලම් කරන මේ හැම එකක්ම අපේ නෙමෙයි. දැන් අපි වැඩිහිටියන් වශයෙන් පොඩි අය සෙල්ලම් කරනවා බලාගෙන ඉන්නවා විතරයි. හැබැයි ඔබටත් මටත් අවස්ථාවක් හම්බුනොත් කවදා හරි පුංචි සෙල්ලමක් කරන්න මම හිතන්නේ ඔබේ මගේ ජීවිතයේ තියෙන ආතතිය, ඔබේ මගේ ජීවිතයේ තියෙන පීඩනය, ඔබේ මගේ ජීවිතයේ තියෙන කලකිරීම ඒ එකින් එක පහ වෙලා පහ වෙලා යාවි. ඒ නිසා ඔබට මට මේ සුන්දර අත්දැකීම ස්වාමීන් වහන්සේ දෙන්න හැමදාකම බලාගෙන හිටියා. හැබැයි ඔබට මට ඒ සුන්දර අත්දැකීම ගන්න ඕන කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔබේ මගේ ජීවිතයේ රත්නනම් මේ තාත්තේපතේ දුවේ අවස්ථාවක් හම්බ වුණොත් ඒක අත්හරින්න එපා. මම නම් සුපවත් තරණයේදී මේ උන්චිල්ලාවන් හදලා තියලා තියෙනවා පොඩි ළමයිට සෙල්ලම් කරන්න නෙමෙයි වැඩිහිටියන්ට විල සෙල්ලම් කරන්න. ඒ නිසා මම ඉන්න යන හැම තැනකම මම හෝම් ෆෝ දෙල්ඩස් එකක් හැදුවත් ඒක ඇතුලේ උන්චිල්ලාවන් හදනවා. ඒකට හේතුව පැද්දි පැද්දි ඉන්නකොට මේ සිත සුවපත් වෙලා මනස සුවපත් වෙලා ආත්මේ පිපිදෙන්න පටන් ගන්නවා. එනිසා මේ ළමා ලෝකයට අපි ඉඳලා හිටලා එන්න ඕනේ. අපි ඉඳලා හිටලා ළමා ලෝකයට ආවේ නැත්නම් රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ උදේ නැගිටින වෙලාවේ ඉඳලා හැන්දෑ වෙනකම්ම අපේ ඔළුව පැලෙන්න තරම් ප්‍රශ්න, කරදර, බාධක නිදාසක් නැහැ. අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේට, මේ ප්‍රශ්නේ අර ප්‍රශ්නේට, මේ විදිහට අපේ ජීවිත මහා පුදුමාකාර අන්ධකාර බලවේගයකට ඌවේ. ඒ නිසා ඔබට මට අඩුම ගානේ චූටි වෙලාවක් තියෙන්නට ඕනේ මේ ළමා මනස ආයේ ජීවත් කරවන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබේ දුර්වලකම පහ කරන්න, ඔබේ හිරවිච්ච ගතිය නැති කරන්න, ඔබේ ආතතියෙන් මිදෙන්න ඔබට මට තියෙන මහඟු අවස්ථාව තමයි මේ ළමා කාලය. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා ළමා කාලය තුළ ඉන්න ළමයාව ඔබට ආයේ හම්බ වුණොත් ඔබගේ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකව යනවා. ජේසුස් නාමයෙන්.